හත්වන දෙගෑරුම ප්‍රියලාල්ගේ වාහනේ හෝටලයේ ලොබිය ඉදිරිපිට නැවතුනේ. දොරටුවම අවහිර වනසේහි වාහන නවත්වන්නට අරවින්ද කැමති නැත. ප්‍රියලාල් එද්දී අරවින්දත් අනුරාධා තුන්නේ ප්‍රාර්ථනාගේ කාමරයේය. කෙල්ලේ, නැන්දම් මාව. අනුරාධා කීවාය. ප්‍රාර්ථනා බැලුවේ අරවින්ද දෙසය. ඔහු මෘදු ලෙස සිනහසුනේය. යන්න බබා, ගිහින් කතා කරන්න. ඕනෑ, පෙර ගමන් යන තරම් මෙයාන පටින මිනිස්සු නෙමෙයි, ඔෆිස් එකට එයිනේ. අරවින්ද පෙරලාගත් ෆයිල් මිටිය එක්කොට අතර ගත්තේය. අනුරාධා ලියමින් උන් බිල් පොත වසා දමා නැගිට්ටාය. කාර්යාල කාමරයට මුලින් ප්‍රියලාලොත් ඔහුට පිටුපසින් ඔසරියා කැඳගත් ප්‍රියලාල්ගේ අම්මත් කොඩු වූය. ප්‍රාර්ථනා ඉඳගෙන උන් පුටුවෙන් නැගිට්ටේ කැමැත්තකින් නොවේ. අනේ අනේ, ලේලිව බලන්න නැන්දම්මලා එන්න ඕනේ. ලේලි පොඩ්ඩට බැහැ, ටිකක් ඇවිත් නැන්දවම් බලල යන්න. ප්‍රාර්ථනා ඇතුළතින් වැවලු ආය. අරවින්ද ෆයිල් කවර කිහිපයගෙන මේසියෙන් මෑත් වූයේය. සොරි ඇන්ටි, මේ දවස්වල හොටල් එකට ගෙස්ලා වැඩි. ප්‍රියලාල් අරවින්ද දෙස නොසැලකිලිමත් පැල්මක් හෙළුවේය. ඔහුත් අනුරාධාත් එතන ගැවසීම ඔහුට ප්‍රිය වූයේ නැත. ප්ලීස් අවුට්, ප්‍රියලාල් කීවේ අරවින්දටය. ඔහු කොහොමත් හැරුණේ යන්නටය. ප්‍රාර්ථනාගේ මුළු පපුවම කෝපයෙන් ඇවිලේ ගියේය. මං ආවේ දුවගේ වැඩ බලල යන්න. දැන් ඉතින් අපේ පවුලෙම දුවෙක්නේ. ප්‍රියලාල් පුටුවෙන් නැගිට ගොස් හෝටලේ ගිනුම් පොත් කිහිපයක් ඇද බලන්නට විය. ඇන්ටි, මොනවද බොන්නේ? අපි පස්සේ බොමු. ඉතින් ඔයා දැන් වෙඩින් එකට ලෑස්ති වෙනවද? මට නම් පේන්නේ වැඩ පැටලවගෙන වගේ. ප්‍රාර්ථනා උන්නේ දියෙන් කොට දැමූ කොරළි පැටියකු ලෙසිනේ. හදවත විසින් අපුලෙයයි හක් කළ කෑමක් යළි මුවට තමාගත හැක්කේ කෙසේද? මේවත් කෙරෙන්න ඕනනේ ඇන්ටි. මේව කරන්න තමයි මේ කොල්ලො ඉන්නේ. මැරිකලාට පස්සෙවා ගෙදර ඉන්න. ප්‍රියලාල් මේවා නියමෙට මැනේජ් කරයි. තාත්තා ගෙලේනේ. ඇය ඇතුළතින් සිනහසුනාය. ඔහුගේ හදවතේ තාත්තගේවත් ලේ පොදක් ඇද්දයි ඇයට සැකය. ඔහු හැසිරෙන්නේ එලෙසිනේ. අම්මගේ ලේලි හිතන්නේ යාට විතරයි හොටෙල් කරන්න පුළුවන් කියලා. හදවත සංසුන් කරගෙන සිටීම අසීරුය. නොසිතෝ මොහොතක මුවින් කුමක් හෝ පණී යයි ප්‍රාර්ථනා බිය වූවාය. කිව හැකි නම් ප්‍රියලාල්ට ඕන තරම් දේ කිව හැකිය. නෑදුවේ, එහෙම නෙමේ. ඔයාගේ තාත්තා ඉන්නවා අම්මා ගෙදර. ගුණවර්ධන අංකලුත් හොටෙල් කරන්නේ, ඒත් මං ගෙදර. ඔයත් එහෙමම වෙන්න ඕන. ගෑනුන්ට හොටෙල් කෙරුවාව කරන්න බැහැ. අනික මේ වනිජර මිනිස්සුත් වට කරගෙන. බිමට බර කරගෙන උන් දෙනෙත් ප්‍රාර්ථනා එකවරම එසෙව්වාය. ගුණවර්ධන ඇන්ටි වනිජර මිනිස්සු යයි කීවේ කාටද? මෙතන ඉඳ හිටියේ එක පිරිමියෙකු පමණේ. ඒ අරවින්දය. වනිජර මිනිසා ඔහු නොවේ, ඇගේ පුතාය. ඔහුවත් පිරිමි සිහින දකින එකම දේ ගැහැණුන්ගේ යට ඇඳුම් ගලවා ආත්මයම සෝපු කරන්නටය. මඳ කිපුණු ඇතුන්ගේ පිට උඩ කරඬුව නොතබන බව මේ පුතාත් අම්මාත් නොදනී. දැක්කද, අම්මට තේරෙනු ඇත්ත. මේ දැනුත් එකෙක් ඉඳලා ගියේ. අඩුම ගාන වාගේ අර යාළුවවත් මිනිහගෙන් බේරගන්න. ප්‍රාර්ථනාට ඉඳගෙන උන් පොටුවෙන් නැගිටුනේ ඉබේටමය. ප්‍රියලාලයේ, මේ වහලයට ඒ වගේ දේවල් නම් වෙන්නේ නැහැ. ඒත් පොළොන්නරුව හෝටලයක එන රිසෙප්ෂන් අබෝෂන් කරගන්නේ ඇයි කියලා මන් දන්නවා. Won't lay down my staff. I am highly affectionately about my employees. ඒ වචන කියද්දී ප්‍රාර්ථනාගේ දෙනෙත් පවා තෙත්විය. ප්‍රියලාල්ගේ මව තමා අනාගත ලේලියගේ වචන අසා උන්නේ පුදුමේනේ. ගුණවර්ධන පවුලේ අනාගත ලේලි මේ තරම්ම මුවහත් විය යුතු නැත. මොනවද ළමයෝ මේ කියන්නේ? මන් නම් දන්නේ නැහැ එහෙම වැඩ අපේ හොටෙල් වල වුණා කියලා. කොහොමුණත් ගැහණු ළමයෙක් මේ වගකීම් වලට ලාමක වැඩි.
බැන්දට පස්සේ බබාල ලැබේදවාට කොහොමත් නවතින්න වෙනවනේ. දැම්මම මේවල ඇඩ්මිනිස්ට්‍රේෂන් පුතාට දෙන්න. ප්‍රියලාල් අම්මව කැන්දගෙනාවේ ඇයිදැයි ප්‍රාර්ථනාට තේරෙන්නේ දැන්ය. තමා ස්වාධීන ගැහැණියක් ලෙස මේ අරලියා හෝටලේ මැද ආත්මයක් ගොඩනගා ගන්නවාට ඔහු සතුටු නැත. ඒ අරුමැසි දිස්නේ එන්නේ තමාගෙන් නොවන බව මේ මෝඩයා දන්නේ නැතැයි ප්‍රාර්ථනාට සිතුනේ. තමා සඳක් වේ නම් ඒ සඳේ දිලෙන්නේ අරවින්ද නම් සූර්ය මණ්ඩලයෙන් ලැබෙන ආලෝක කඳන් පේනේ. මාත්මේ ෆීල්ඩ් එකට ආසයන්ටි, අපේ තාත්තගේ නමත් මං ගෙනියන්න පය. එසේ කියා ප්‍රාර්ථනා අභ්‍යන්තර දුරකථනයෙන් මුළු තැන්ගිට ගත්තාය. ගත්තේ අනුරාධය. අනු තේමේසයක් ලෑස්ති කරන්න අනු. අරුට පොන්නකු කෝපයකුත් ලෑස්ති කරලා තියන්න මෝඩයා. ප්‍රාර්ථනාට අනුරාධාගේ කතාවට සිනහ යන්නට ආවද ඇය මැඩගත්තාය. කොහමුණත් ඔය දෙන ඉක්මනට මැරි කරනවා නම් හොඳයි. ප්‍රියලාල්ගේ මව කීවේ ඇගේ හදවතට හදිස්සියේ පැන නැගුණු බියද සමගිනි. මේ ඉන්නේ කවුරුවද? දඹුල්ල හොඳම හෝටල් ජාලයේ එකම හිමිකරුගේ දියණියයි. ඒ හෝටල් ටිකද ගුණවර්ධන පරම්පරාවටම ගත හැකි එකම බඟ තම පුතාව ප්‍රාර්ථනාට විවාහ කරදීම් බව ඇයදනි. විවාහ වන්නට කලින් කට දාගෙන එන බොහෝ ගැහැනු පවුල් ජීවිතයත් සමගම නිහඬ වෙති. ප්‍රාර්ථනාට දේ ආනිශංශයම වෙන බව ඇය කපටි ගැහැනු මනසින් සිතුවාය. බැන්දට පස්සේ දෙන්නටම බැරිය මේව බලාගන්න. ප්‍රාර්ථනා කතා කළේ නැත. වැඩි වනක් දෙයක් කටින් පිටවෙතැයි ඇය බිය වූවාය. දැන්මම මහා පෙරහැරට දිය කැපිය යුතු නැත. අද ගෙස්ලා කී දෙනෙක් ඉන්නවද? ඔහු ඇසුවේ සමච්චලයට මැනේ. 70ක් විතර. අපි දවස් පහකට පුල්. 70? ඔයා කාටට එන බොරු කියනවා. මේ රෝම්ස්ටගේ කොහොමද 70ක් බෝඩ් කරන්නේ? මීටත් වඩා පුදුම උපදවන වැඩ අරවින්ද කරයි. මේ ඔහුගේ පුංචි වැඩක් පමණි. දුටුගැමුණු රජතුමා ලංකාවත් එක්සේසත් කොට රුවන්වැලි සෑයද සෑදුවේය. එවැනි දේවල් මෙවැනි කබ්බන්ට හිතන්නටවත් බැරිය. ඔවුන්ට ඒවා පුදුමයකි. පිළිගන්න ඇනේ? ප්‍රියලාල් අයියා මරගෙන බලන්න. ප්‍රාර්ථනා ඇගේ මේසේ මත වූ බෝඩින් කාඩ්පත් මිටි ඔහු අතට දෙමින් කීවාය. ඔහු එය අතටගෙන උඩින් පල්ලෙන් බැලුවේය. විශ්‍රාම ශාලාවක ඉඩමදි වෙලා මෙහාට ඇවිද්ද? ප්‍රියලාල්ට කුණු හරපයෙන් බැන එළවා ගන්නට තරම් ආවේගයක් ඇයට ආවේය. මිනිසුන් නරකය. එහෙත් ප්‍රියලාල් තරම්ම නරක නැත. සම්පත් බැංකුවේ හෙඩ් ඔෆිස් එකේ ස්ටාෆ් එක. එයාලා විශ්‍රාම ශාලාවල නවතින අය නෙවේ. ගිය වීකෙන්ඩ් එකේ මෙහෙ හිටියා සම්පත් බැංකුවේ ඩිරෙක්ටර් කෙනෙකුයි එයාගේ ෆැමිලි එකයි. එයා මෙහෙන් ගිය ගොඩාක් පැහැදිලා. එයාම තමයි ස්ටාෆ් එකේ ඇනුවල් ට්‍රිප් එකට මේ හොටෙල් එක බුක් කළේ. ප්‍රියලාල්ගේ කට වැසුනේ. ඔයාට ගෙදර යන්න වෙලාවක් තියෙනවද දුවේ? ප්‍රියලාල්ගේ මව ඇසුවේ වැරද්දක් හොයාගන්නට බැරිම තැනය. මේව කරන්නේ මමම නෙමෙයිනේ ඇන්ටි ස්ටාෆ් එක. මෙයාට ඉනවන්නේ මේ හිල්ටන් එකෙන් ආපු මැනේජර්ලා ඇසිස්ටන්ලා. අනේ නෑ, හෝටලේක දවසක්වත් වැඩ කරලා පුරුද්දක් නැති ස්ටාෆ් එකක් මං ගත්තේ. අද එයාලා තමයි මේ හෝටල් එක මේ තත්ත්වයට ගෙනාවේ. බලාගෙන දුවේ, අන්කල් නම් සේවකයන්ව තියාගන්නේ අතේ දුරින්. ඔය දුප්පත්තුන් පොඩ්ඩ බැරෙවෙද්දි නයි වෙනවා. සමහර සේවකයන්ව නම් තබා ගත යුත්තේ අතේ දුරින් නොව කිලෝමීටරයක් දුරිනි. එහෙත් තම සේවකයන්ව නම් තමා තියාගෙන ඉන්නේ පපුව ඇතුලේ යයි ඇයට කියන්නට සිත්විය. තමාට හරි ගියේ දේ නිසාය. යන්න ඇන්ටි තේ ටිකක් බොන්න. තවත් කතා කරන්නට අකමැති නිසාම ප්‍රාර්ථනා කීවාය. අම්මාත් පුතාත් ප්‍රාර්ථනා පිටපසින් වැටුනේ ඔරෙහි සසවා අමුතු ඉඟියක්ද කරගනිමිනි. ඉඳගන්න ඇන්ටි, මන්ට අක්ගාල එන්න.
පිළියල කළ තේමේසේ ඔවුන්ට ඉඳගන්නට තබා ප්‍රාර්ථනා මුළුතැන්ගේ පැත්තට ගියාය. පොඩිපුතා මොකටද මෙයාට මෙච්චර උඩ යන්න දුන්නේ? එයා ගානට වැඩි. ගුණවර්ධන මහත්මිය තම පුතා දෙස බලා කීවේ නොරිසුමිනි. කලින් කතා කරගත් සැලසුමක් අවුල් වේගෙන යන බවක් ඇයට හැඟුණේ. ඔය ටිකක් උඩ ගියදෙන් මං වෙලාවට යව බිමට පාත් කරන්නම්. පාත් කරයි. ප්‍රාර්ථනා මෝඩ කෙල්ලෙක් කියලා හිතන්න එපා. මොකෙක් හරි අල්ලගෙන යාගේ තාත්තවත් කැමති කරවගෙන බැඳගනි. මතකනේ තාත්තා කිව්වා කොහෙන් හරි අපේ හෝටල් වලට ෆන්ඩ් කළේ නැත්තම් ඒව තව අවුරුද්දකින් වහන්න වෙනවා. බලමු. ඔහු මේසේ තිබූ අරලියා මල් දැමූ මැටි වාස් එක අතරගෙන මෙරිකා කීවේය. මේ ගෑණිට මගේ හිතේ පොඩි ගෞරවයක් තිබ්බා. අද එයා මැවිත් ඒක නැති කළා. මහ කපටි ගෑණියක්. ප්‍රාර්ථනා අනුරාධාට කීවේ ප්‍රහ්ලාල්ගේ වාහනය අරලියා හෝටලෙන් පිට වූ පසුය. ඔවුන් හෝටලේ ඔන්න පැය එකහමාර ඇයට දැනුනේ තමා සම්බන්ධ නඩු විභාගයක් කළ මොහොතක් ලෙසිනි. ජීවිතේ නම් නඩුවේ වග උත්තර කරුවකු වීම දුකගේ. තමාට සිදුවන්නට යන්නේ එයයි. මට නම් දැක්ක ගමන් හිතුණා උඹේ අම්මා කොච්චර අහිංසක ගෑණියක්ද. මට අද කතාව කියන්න ඇවිත් මගෙනුත් අහගත්ත හොඳ කතාවක්. ප්‍රාර්ථනා මිඳුලේ අරලියා ගහේ බඳට බර වේ කීවාය. මොකක්ද? ප්‍රියලාල් කියනවා මේ හෝටලේ ඉන්න උන් වනචරවුන්ලු. මට ටිකක් බලාගෙන ඉන්නලු. ඔයාගේ යාළුවටත් මේ වෙද්දි මොනව හරි කරලා ඇතිලු. මාව වෙවුලුවා. ඔය කියන්නේ අරවින්ද ගැන? ඔව්. ඇයි ලස්සනට ඉන්නවනේ කොල්ලා. මූට වහක් අදුරු වගේ. උඹ මොනවද කිව්වේ? දවසක් රත්නපාල අංකල් මට කතාවක් කියලා තිබ්බා. මෙයාලගේ හෝටලයක් තියෙනවනේ පොළොන්නරුවේ. කාලයක් මෙයාගේ තාත්තා තමයි ඒක පාලනය කෙරුවේ. ඒ කාලේ තාත්තා කලේ ඒකට කෙල්ලෝ අරගෙන උන්ට රෑ වැඩ දාලා ඒ කෙල්ලම රෝම්ස් වලට ගත් එකලු. මේ ගෑන්ටත් ඒව ගානක් නැහැ. දැන් පුතත් කරන්න ඒකලු. එහෙම වෙලා එක කෙල්ලෙක්ට බබෙක් ඉඳලා අන්තිමට කුරුණෑගල ඩොක්ටර් කෙනෙක්ට කියලා ඇබෝෂන් කරගෙන එතනදී එක සීරියස් වෙලා හොස්පිටලයිස් කරලා එතනදී තමයි කේස් එක මාට් වෙලා තියෙන්නේ. කෙල්ලගේ අයියලා තාත්තලා ඔක්කොම දැනගෙන මාර ප්‍රශ්නයක් වුණාලු. පස්සේ මෙයාලා කොහොම හරි දේශපාලන උදව් අරගෙන කේස් එක යට ගහලා. උඹ ඉතින් ඕක කිව්වද? දෙන්නගෙම මොනවල් දෙක වුණා. එයාලා හිතන් ඉන්නේ මම මේ තිසාවෙන් වතුර කලයක් අරගෙන කුඹුරුද්දි ගිය යන මෝඩ ගැමි ලතා කෙනෙක් කියලා. කේන්තියටම ප්‍රාර්ථනාගේ මුහුණ පුරා දහඩිය බිඳු නැඟ ඇත. දහඩියක් දාලා කෙල්ලේ. මට හරි කේන්ති යනු. ඇත්තටම කිව්වොත් අපේ තාත්තොත් හරි වැරදි. මට එයාලා හොඳ තැනකින් කසාදයක් කරලා දෙන්න හිතන්න ඕන තමයි. ඒක ඇති වැරද්දක් නැහැ. ඒත් මේ මොන කරුමක් කාරයෝ ටිකක්ද? තරහ ගන්න එපා. අපි මොකක් හරි තීරණයක් ගන්නවනේ. ඒක නිසා තමයි මං ඉවසන්නේ. ප්‍රාර්ථනා සාරි පොටගෙන මුහුණ තෙත මාතු කරගත්තාය. මෙයාලට ඕනම මේ හෝටල් වලට මැනේජ්මන්ට් එක ප්‍රියලාලට දෙන්න. එයාලා හිතන විදිහ හරිනේ ප්‍රාර්ථනා. කසාද බැන්දට පස්සේ ගෑණිගේ දේවලුත් අයිති මිනිහටනේ. ඔව්. මං කසාද බඳින්නේ මේ මාස් වැද්දව නෙමේනේ. මගේ කියලා දෙයක් මේ ජීවිතේ තියෙනවා නම් ඒ ඔක්කොම අයිති අරවින්දට. ඒව අද මොනත් මං එයාට ලියලා දෙනවා. එය කීමට අවශ්‍ය නැත. ප්‍රාර්ථනා එය ඔප්පු කර පෙන්නුවාය. ගෑණියෙකුට ආදරය තමාගේ හදවතට සින්නක් කරව ලියාගත් පසු අන් සියල්ල ආදරය කරනා පිරිමියාට පැවරිය හැක. ආසියාතික ගැහැණිය සතු මේ උතුම් පරිත්‍යාගය බටහිර ගැහැණු ළඟ නැත. ආසියාතික ගැහැණිය හිතා මතාම සයනයේදී පිරිමියාගේ උණුසුම් කයට යටවන්නේ ප්‍රථම බොහෝව තෘප්තිමත් කරන්නේ ඒ නිසාය. එහෙත් එක දෙයක් අත්‍යවශ්‍යය. ඒ ආදරය. සයනේ මధుර ආලිංගනයට පෙර ඇගේ යෞවනය ස්නේහ ගැන්විය යුතුය. එය කළ හැක්කේ පිරිමියෙකුගේ මෘදු කාමෝක්දීපනයට පමණි. අරවින්දකෝ, මට දුක මේ මොකකින් හරි මේ කොල්ලගේ හිතර දෙයි කියලා. ඇය අරලියා බඳෙන් මිදී කීවාය. අම්මාත් පුතාත් හෝටලේ වටා සරද්දේ ඔහු ඇතුළටම වේ ඔන්නේය.
මං ඇහෝ අර විඳගෙන් ඔයාට දුකද කියලා. ඉතින් ඉස්සර නම් හෙම දුක හිතයිලෝ, දැන්වෙන් නැහැලු. කොල්ලට එච්චරටම උඹවශුව. ප්‍රාර්ථනාගේ හිතට සහනයක් දැනුනේ. ජීවිතයේ සිදුවන දහසකුත් එකක් හැලහැප්පේම් අවුල් ව්‍යවුල් ප්‍රේමය නම් උත්තර මණ්ඩපයට නොයේ නම් කොතරම් හොඳද. නිස්කලංකයේ ශාන්තව ආදරය කරන්නට හදවතට නිවාඩු පාඩුවක් තිබේ ඇතිය. කොහොමත් ප්‍රියලාල් වැනි චරිතයක් මෙසේ ජීවිතයට දැවටි දැවටි ඉඳීම ප්‍රාර්ථනාට මහම පදයක් විය. ආධ්‍යාත්මික වශයෙන් හදවත අවුල් කර ශාරීරික වශයෙන් පීඩා දෙන සමාජ බැඳීම පිස්සුවකි. අරවින්ද, අනුරාධා, නන්දන වැනි යහපත් මිනිසුන් ඇසුරේ කරන තෙපුලක් කොතරම් සොන්දරද. හවස් යාමයක තේ ටිකක් හදාගෙන වැව් විවුරට මුහුණලා පිහිටි කොහොඹ වියනයට ඔහේ දොඩමළු වීම කොතරම් සුවබර අත්දැකීමක්ද. අනු, හෝටලයට ඇවිද යන අතරේ ප්‍රාර්ථනා කල්පනා බරව කතා කළාය. අපි හොරෙන්ම බැඳලා වුණොත් එතකොට කාටවත් බෑනේ නීතියනොත් අපිව වෙන් කරන්න. ප්‍රාර්ථනා හෝටලයේ දොරකඩුව කුළුණ බදාගෙන නතර වූවාය. එහෙනම් ඉතින් කොළඹ ගිහින් බඳින්න වෙන්නේ. මේ රජරට මායිමේ උඹලගේ තාත්තට ප්‍රියලාලට හොරෙන් බඳින බොරු. ඔව්, අපි ඔක්කොමල්ල දවසක කොළඹ ගිහින් මොකක්ද ඕක සාක්ෂිකාරයෝ දෙන්නේ කත්සන් කලා බැන්දා. කොහොමත් දැන් ඉතින් බැඳ වගේනේ. අනුරාධා මිතුරියගේ උකුලට පැන කීවාය. ප්‍රාර්ථනා නෙත් බිමට බර කරගත්තේ ලැජ්ජාවෙනේ. කියපන් එහෙම හොඳද? අරවින්දගෙනුත් අහලා බලමු. අරවින්ද මං කියන එකක් කරනවා. දැන් මම නාස්ලා නොදා ගන්නද කොල්ලට? අනේ නෑ, මං ආස මාවත් පාලනය කරන කොල්ලෙක්ට. එතකොට තමයි ආදරයක් කියලා දෙයක් පපුවට දැනෙන්නේ. කාට හරි අටත් වෙලා ඉන්නකොට ආදරයටත් දර්ශනයක් ඇතැයි අනුරාධාසියේ මිතුරියගේ අදහස් දෙස බලා සිතුවාය. එය තේරුම් යන්නේ එහෙමත් කෙල්ලෙකි. බොහෝ යුවතියන් ආදරය කියා වෙන යමක් පපුවට ගනිති. මොන තීරණය ගත්තත් ඉක්මනට ගන්න වෙනවනු. අද මේ අම්මණ්ඩික කතා මට එච්චර ඇල්ලුවේ නැහැ. උඹලා දෙන්න බඳිද්දි උඹේ පැත්තට අත්සන් කරන්නේ මම, හරි? අනුරාධා ආදරබරව කීවාය. ඇය ඒ වරම සැලකුවේ ජීවිත කාලයක් වරක් පමණක් ලැබෙන රණතිසර සම්මානයක් ලෙසිනි. එහෙම බැඳලා ලස්සන පුංචි ගේක පදිංචි වෙලා ජීවිතේ මුල ඉඳලා පටන් ගන්නයි මට ඕන අනු. පුංචි කාමරයක්, චූටි පැන්ට්‍රියක්. හීන කියන්නේ හැබෑ කරගන්න බැරිම දේවල් වලට නෙමේ ප්‍රාර්ථනා. දහසක් සුවබර සිහින ගැන සිතමින් ප්‍රාර්ථනා හිස් කාර්යාල කාමරයට ගියාය. හවස් පරුවේවත් ඔහු සමග කතා කරන්නට වෙන් කරගත හැකි නම්